දමන්තා චක්කවාලේ සුුවත්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මංමුණීරාජස්ස සුනන්තු සගග මොක්කදං දම්මස්සවනකාලෝ අයං බදන්තා දම්මස් අවන කාලෝ අයං බදන්තා දම්ම සවෙන කාලු අයං බදන්ත නමෝතස්සේ භගෙවෙතුෝ වරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ බගෙවෙතුූ වරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්ස භගවතෝ වරහතෝ ස සම්බුද්ධස් සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්නත් හැම කෙනෙක්ම. ඉතාමත්ම සද්ධාවකින් යුක්තව භක්තියකින් යුක්තව මහත්වමනාවකින් යුක්තව මේ වෙලාවිදි. සූදානම් වෙලා සිටින්නේ සැදී පැහැදී සිටින්නේ බුදුහාමුදුරු අපි වෙනුවෙන් දේශනා කරපු. ඒ සත්්ධර්මයෙන් බොහොම ටිකක් ස්වල්පයක් ශ්‍රවණය කරන්නට. අද දවසදී මේ හිමිදිරි පාන්දර එහි පස්සිකෝ සදහම් වැඩසටහනට අපි මාතෘකා කරගන්න බලාපොත්තු වෙන්නේ පාදක කරගන්නට බලාපොරොත්තු වෙන්නේ දවසේ කතා කළ යුතු කාරණාවක් පිළිබඳව. හුඟක් දෙනෙකුට මේ කියන කාරණාව අමතකයි නැත්තන් සමාජයෙන් මේ වෙනකුට ගිලිහිලගිහිල්ලා. වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැති දෙයක් බවට පත් වෙලා. බුදුහාමුදුරු මෙලවට දේශනා කරපු බන අතර, මෙලවජීවිතය පරිහානියට පත් නොවී පවත්වාගෙන යන්නට බොහොම වටින සූත්‍ර දේශනාවන් පැවැත්තුවා. උන්වහන්සේ දේශනා කලා, මහාමංගල සූත්‍රයේ, උන්වහන්සේ දේශනා කලා, වසල සූත්‍රය, උන්වහන්සේ දේශනා කලා, පරාභව සූත්‍රය උන්හන්සේ දේශනා කලාා ්‍යග්ගපජ්්‍ය සූත්‍රයඒ වගේම සප්්‍ර භාර්යා සූත්‍රය අදි මේ සූත්‍ර දේශනාවන් විශේෂයෙන් පරාභව සූත්‍රය, වසලසූත්‍රය, මහාමංගල සූත්‍රය වගේ සූත්‍ර දේශනා අරගෙන බලපු හාම මෙලොව පරිහානිට පත් නොවී ජීවත්වෙන හැටි තමයි මේ සූත්‍ර දේශනාවන් තුළ දේශනා කළේ. ඒ වගේම බුදු හාමුදුරුව. බොහෝම වටින කාරණා හතරක් අපිට පැහැදිලි කලා විවරණය කලා, මේ කාරණා හතර තුළ යම්කිසි කෙනෙක්. අගතියකට පත්වෙනවා නම් අගතියට කියන්නේ කෙලවරට. පරතෙරට ගියොත් එහෙම මේ කාරණාවන් හතර තුළ. ඒ පුද්ගලයාගේ පරිහානිය වලක්වන්න බැහැ කියලා. ඒ පුද්ගලයාගේ විනාසය වලක්වන්න බැහැ කියලා. ඒ වගේම පුද්ගලයාට මොනම විදිහකින්වත් මෙලව නැහැකල්. මෙලව දියුණු අත්‍යවශ්‍ය දෙයක්. මෙලව හරිවිදිහට දියුණු කරගත්තොත් දියුණුනොත් තමයි. පරලොව හිතසුව පිණිස වැඩක් කරගන්න පුළුවන්කම තිය. මෙලව මනුෂ්‍යයක් ශක්තිමත් කෙනෙක් වෙන්න ඕනේ. හැකියාවක් ඇති කෙනෙක් බවට පත්වෙන්න්න ඕනේ. එහෙම හැකියාවක් නැති ශක්තියක් නැති මනුස්සයකුට මෙලව දිනන්න පුළුවන්කමක් නෑ. මෙලව දිනපු නැති මනුස්සේ කොහොමද පරලොෝ දිනන්න. එක නිතියෙන ප්‍රශ්නය. අපේ ඇය හිතං ඉන්නවා. මෙලව දිනුවේ නැති වනාට කමන් නෑ. මම පරලොව දියුණුවට පරලොව දිනන්ට ඕන කරන හැමදේම කරගෙන ඉන්න කියලා. අපේ හුඟාක්කයි හිතාගෙන ඉන්න පින්ඳහන් එහෙම කරපු හාම ඊළඟ ආත්ම ඉන්ද ලොවය වචනයත් පැරදින්නේ. ත්මය කියන වචනය බුදු දහමට පටහැනි වෙනකොට අපි තාම කියන්නේ ආත්මය කියලා. පෙරාත්මය ලබනාත්මේ ඉළඟට මිය පරලෝ ගිය පුගෙනාට කියන ආත්ම කාරයා කියලා. තනි කර බුදු දහමට පටහැනි වචනයක් අපි බුදු දහම මේ වචනයක් හැටියට පාවිච්චි කරනවා. අපිට ඔය සමහර සමහර වචන එනකොට භාෂාවක් ලිං කියනවන පැතිරෙනවන භාෂාවක් සමහර වචන අපිට එනකොට. අපි ඒක අපි ටෝන හැටියට හදාගන්න. උදාහරණයක් හැටියට කිවොත් එහම ඉංග්‍රීසියෙන් කියනවා අවධානයෙන් ඉන්නවට කියනවා ඇලට් කියලා. අපි ඇලට් කියන්නේ පොඩ්ඩක් හාන්සි වෙලා ඉන්නවට. ඉතින් කොහොමද වැඩේ සුද්ද අපිට කියලා ගවොත් ඇලට් එක ඉන්ඩ කියලා අපි නිදාගෙනඉදී සුද්දා එනකොට සුද්ද ැබ අපිට කියලා ගිහින්තිබුණේ අවධානයෙන් ඉන්න කියලා. ඕක. ඔය විදිහට භාෂාවේ වචන අපිට ඕන හැටියට වෙනස් කරගත්තහම ඔය වගේ බරපතල හානි සිද්ධ වෙනවා. එවගේ දැන් මේ අපි හිතන් ඉන්නවා මෙලොව ජීවිතය අසාර්ථක වුනාටකමක් නැහැ. පරලොව සාර්ථක කරගන්න නෝනුතරන්දේවල් කරගෙන තියෙන්නේ කියලා. මංහිතන් මෙලව අසාර්ථක වෙච්ච පුද්ගලයක් කොහොමද පරලොව සාර්ථකයි කියලා කියන්න. එනිසා ඉස්සල්ලාම මෙලව සාර්ථක කරගන්න ඕන්. මෙලව සාර්ථක කරගන්න, මෙලව යහපත් කරගන්න, මෙලව ශක්ති සම්පන්න වෙන්න අපිට තියෙනවා කාරණා හතරකින් අගතියට කෙලවරට පරතෙරට පත්නොවී නොල්. පලවිනියක තමයි චන්දය. දැම අපි කතා කරන දේශපාලන චන්දය ගැන නෙමීමේ තියෙන්නේ. එනත් මේක තෙන්ටත් අපිට සම්බන්ධ කරගන්න පුළුවන් චන්දය කියන්නේ කැමැත්ත කියන එක. කැමැත්ත. මේ කැමැත්තෙන් අගතියට යෑම. මොනවටද කැමති කවරුත් ඇහුවත්තේ මොනවටදයක් කැමති කියලා එකන එක එක දේවල් කියන්න පුළුවන් හැබැයි පොදේ සත්‍යයා කැමති පංචකාම සම්පත්තියට. මොනවටද පංචකාම සම්පත්තිය කියලා කියන්නේ. රූප ශබ්ද ගන්ධ රසස්පර්ෂ. පොච්චරයි. ය අපි කැති දෙවල් ලොක්කෝම කැටිවෙලතියෙන් ඔන්න ඕතන රූප දකින්න බලන්න ආසයි එවගේ ශබ්ද ශබ්දාහන්න ආසයි කැමතිඒවගේම ගඳසන්ද බලන්න කැමති රස බලන්න කැමති ස්පර්ශය ලබන්න කැමති අපි ඉතුවත් හොඳ ලස්සන වාහනයක් හොඳ ලස්සන ගයක් ඒවගේ ලස්සන ඇඳුම් පැළඳම් ඒවගේම රසවත් කෑමබීම මේ ඔක්කෝම අපිට ඔය පංචකාම සම්පත්තියට ඇතුළත් කරන්න පුළුවන්. එකට මේ කියන පංචකාම සම්පත්තියට ඇතුළත්වෙන ඕනෑමදේකට අපේහිතේ තියෙන දැඩි ඇල්ම එක උපකරණයක් වෙන්න පුළුවන් විද්‍යුත් උපකරණයක් වෙන්න පුළුවන්. එම නැත්තම් පුද්ගලයෙක් වෙන්න පුළුවන්. එම නැත්තන් හුරතල් සතෙක් වෙන්න පුළුවන්. පොඩි දරුවෙක් වෙන්න පුළුවන්. මත් නැත්තන් ස්භාවික පරිසරය වෙන්න පුළුවන්. මේ ඕනම දේකට ඕනවට වඩා ඇති ඇල්ම අගතියක් හැටියට බුදු හාමුදුරුව පෙන්නවා. ඕනම දකට ඕනවට වඩා තමන්ගේ හිතේ ඇතිවෙන ඇල්ම. කැමැත්තක් තියන්නේ එකට ජීවත්වෙන්න බැහැනි නැත්තං නෝන මහත්ත්‍යයයි මහත්යයි ජීවත්වෙනවා දෙන්නට දෙන්න නුරුස්සනවනං ඒත්තන ගැලපීමක් නෑ පැවැත්මක් නෑ. කැමැත්තත්තියෙන් ඕනේ තමන් පාවිච්චි කරන වාහනයට තමන්තුල් ඇල්මක් තියෙන් නඕනේ. එවගේම තමන්ගේ ගෙදෙට්ට තමන්ගේ ගෙදර තියන බඩු මුට්තුුවලට මල්ගහට පවා ඇල්මක්තියෙන් නඕනේ. හැබැයි මේ ඇල්ම පරතරට ගියොත් කෙලවරට ගියොත්. මමය මාගේය කියන චේතනාව ඔතට කියනවා මොකක්ද උපාධානයක් කියලා කියනවා දැඩිවල්වා ගැනීමක් මේ උපාධානය කියන තවදුරටත් එහාට ගියත් පෝනෝභවික නන්දි රාග සහගත තත්ත්ට පත්වනවා පෝනෝභවික කියලා කියන්නේ සම්මස් නහර ඇට ඇට මිදුලු දක්වා කා වැදිච්ච ඇල්මක් අල්ලාගැනීමක් නන්දිරාග සගතන් නොයෙක් නොෙක් ඇල්මවල්. එහෙමනැත් කැමෙත් කැමති කාමයන් සහිතවි වෙනවා වැඩිදි වුණුවෙච්චහම උපාදාන. එතකොට ඒවා අහිමි වෙලා යනකොට ඇතිවෙන්න දුකවේදන තමන් ආසාවිෙන්. අර පරිස්සං කරපු උපබෝග පරිභෝග වස්තුූන් කැඩිල බිඳිල විනාසෙලා යන කොට තමන් අත්තරලා යනකොට තමන්ට අහිමි වෙනකොට පිස්සු හැදෙනවනි මිනිස්සුන්ට මේ දරාගන්න බැරුව පිස්සු හැදන තැනට වැටෙනවා.ඒ නිසා තමයි මේ සියලු දේවල් කෙරෙහි මැදහත් සිතින් බලන්න කිවේ. උපේක්ෂාවෙන් බලන්න ඕනෑම තමන් සන්තක දෙයක් හිතා ඉන්න නෙේව මගේ කියලා නේද. මගේ මගේ අපේ අපේ කියලා අපි හිතාගෙන ඉන්න ඕනේ අපේ කියල හිතනවාට වඩා හරි කැමතිී මගේ කියලා හිතන්න. අපේ කියල හිතුවත්ත එහම එක බෙදාගන්නපය බෙදාගන්න නෙමෙයින්න කැමති බදාගන්න නහමෝම එකන් තවකාටවත් දෙන්න කැමති නේ. එදකොට මගේ. මේ විදිහයට මගේ 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 කියලා හිතාගෙන ජීවත්වෙනවා අන්තිමේට මට මමවත්නෑ. මටවත්මාව පාලනය කරගන්න බෑ. ලෙඩවෙනක වස් සටයනයක මැරණයක අවසානයට. මම මගේ 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 විතරයි කියල හිත හිතා හිටපු ව්වා. දන්නෙමනැතුව එක්කෝ අනුන්සන්තක වෙනවා. එහම නැත්තම් විනාස වෙලා යනවා මකක්ද වෙන්නේ. චන්දයෙන් අපි අගතියට ගිහිල්ලා. කැමැත්ත කියන එක හරිවිදිහට වටහාගන්න බැරිවනාා. මම කොච්චර කැමති වුණනාත්. මගේ පාලනයෙන් තොරයි කියන එක මට වටහාගන්න බැරිවුුණ අන්න මට අහිමි වුුණ එදාට මං පිස්සෙක් බවට එම නැත්තං උන්මත්තකයෙක් බවට පත්වෙන. එනිසා චන්දෙන් අගතියට යන්න එපා. ඒක මේ හුගක් අයට දැන් වෙලා තියෙන දෙයක්. චන්දයෙන් කැමැත්තෙන් අගතියට ගිහිල්ලා දැන් කාටවත් මූුණ දෙන්න විදිහක් නෑ. ඊඟට අගතියට යන්න එපා කිය බුදු හා මුදුරෝදේශනා කළේ දේශය තරහාස්වභාවෙන් තරාගතියෙන් අගතියට යන්න එපා. සමහර පුද්ගලන් ඉන්නවා කට ඇරියොත් කාටහරි බයිනෝ. කාගහරි වැරැද්දක් කියනෝ. කාටහරි දොසක් කියනෝ. කාගෙහරි දොසක් දකිනෝ. හැම වෙලායම අනුන්ගේ දොස්විතරක් දකින්න එපා. මන්නන් කියන්නේ හැම වෙලායම අපි අනුන්ගේ යහපතක් බලන්න ඕේ වසවර්ති මාරයයාගේ උනත්කමක් නෑ. හරි දෙයක් තියනවා නං ජීවිතේට එකතු කරගන්න. ඔය වසවර්ති මාරයයාගේ තියන හොඳදේ මොකක්ද. වෙලාවට වැඩ කර නොන. අනික් අයකිව්වට පස්සේ නං හෙටේ නං අනිවාර්යෙන් මේ නවා අදහවසේ නවා. ඔහොම කියනවා අවිතර නෙන්නේ නෑන. ඔවාසනාවයහෙම කියනවා විතරයි. කේන්දරේ බැලුවොත් එෙම කියයි. අපලේ තව ටික දවසක් තියනවා ලබන දෙසැම්බරයෙන් ඉවරයි තව මාස තුනකින් ඉවරයි තව හය මාසකින් ඉවරයි ඉත පස්ස කිරියෙන් පැනියෙන් උතුරනවා අරහෙමේ කියනවා. උපන්දා ඇදල බලනවා 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 විතරයි කියනවා විතරයි තාම වෙච්ච දෙයක්නෑ. එන්නම් එන්නම් කිවට එන්නේෙ නෑ. වසවර්තිමාරයා එහෙම එහෙමනේ. එන්නම් කියන්නෙත් නෑ විල්ලගරයි. ඒ ඇවිල්ල බත්තක ලිපේ තියෙන්න්න කිව්වට අහන්නෙත් නෑ ඒ විතරක් නෙමේ ම මේ බත් කනගමන් ඉන්න චුට්ටක් ඉඩකෝ පිගානත් හෝදලා තත් හෝදලා එන්නම් කියනකං ඉන්න . එනිසා හරි වැදගත්න වසවර්ති මාරයගෙන් හනත් වෙලාවට වැඩ කරනවා කියන කිගෙන ගන්න. හැමෝටම බනිඉන්නේ පා. හැමෝගෙම මොනහරි වටිනාකමක් තියනවා. හැමෝගෙම මොනහරි හැකියාවක් තියනවා. අන්නේ වටිනාකම අන්නේ හැකියාව කියන එක අපි. අවබෝධ කරගෙන ඒක අපේ ජීවිතයට එකතු කරගන්න ඕ සහ ඒ මනුස්සයට ඒ හැකියාවට වටිනාකම අපි ලබල දෙන්නවා. සමහරු න්නෝ හැකියාව තියාග නොහේ පැත්තකටලා හින්න. අ සංස්කෘතස් ලෝකයක තියෙනවා මේ ලෝකයේ මන්තරයකට නොගන්න අක්ෂරයක් නෑ. හැම අකුරක්ම මන්තරහදන්න ගන්න. හැබ හැමෝටම මන්තරහ දන්න බෑ හැමෝම අකුර දන්නවා හැබ හැමෝටම මන්තරහදන්න බෑ විශේෂිතූ පුද්ගලින් පිරිසක්කින් මත්‍රශාස්්‍රය පිළිබඳව හසල දැනුමක් ලබාගත්ත පිරිසක්. ඒවගේම තමයි හැම පැලයක්ම බෙහෙත් පැලයක්. අපිත් අහල තින හැම පැලෑටියම බෙහෙත් පැලෑටිය හැබ අපි ඔක්කොටොම් වෙදක කරන්න බෑන. වෙදක මදන්න පුද්ගලය දන්නවා මේ පැලෑටිය ගන්නවෙන්න මේ ලෙඩේට මේ පැලෑටය ගන්න මෙන්න මේ ලෙඩේට. අපි බෙත් දුන්නත් එ මුලු කළේම තම්බල දෙයි හොදවෙයිද. නෑ හැබැයි. ලෙඩා මැරුණත් බඩ සුද්ධ නංගයි අපි වෙදකංකලු. එහෙම වෙදකං කරලා හරියන්න හරි වෙද මහත්ඒක මොකද කරන්නේ. ලෙඩා මැරෙන්ඩ දෙන්න ඇතුව බඩ සුද්ධ කරවා. ඒවගේම තමයි මේ ලෝකට පහළ වෙලා ඉන්න හැම්ම මනුස්සයකුටම. මොන හෝ හැකි ආවක්තියනවා. හැම මනුස්සයකුටම ආවේනික වටිනාකමක් තියනවා. ඒකන හැම කෙනෙක්ම දැන් කෝටි අටසයකට වැඩිය මිනිස්ු ඉන්න මේ ලෝක ඇංගිලි සලකුණු එකිනෙකාට වෙනස්නේ. ඔය කොච්චර කිව්වත් මුණුවර එකිනෙකාට වෙනස්නේ සමානනය කිස්සිම විදිහකින් සමානනය. එකිනෙකාට අසමානයි. ඒ නිසා එකිනෙකාට ආවේනික ගතිලක්ෂණ තියෙනවා වටිනාකන් තියෙනවා හැකියාවන් තියෙනවා ඒ හැකියාවන් ගතිලක්ෂණ වටිනාකං අපි හඳුනගෙන, ඒ වටිනාකම අපි ඔවුන් ටරුම කරලා දෙන්න ඕ. එහෙම නැතුව බනිනයක නෙමෙයි යුතුකම්. බනිනවා, 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 බනිනවා පුද්දු ආකාර දේශයක් නෙහිතේ තියෙන. කාඩරි බනින්න 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 මොකද වෙන්නේ. තමන්ට ඉහානිය අනුන්ට නෙමෙයි. අපිම බනින මනුස්සයට නෙමේ හානිිය අපිට ඉහානිය එනිසා දවේශයෙන් අගතියට යන්නේ පා. ඊළඟට බුදු හාමුදුර අගතියට යන්න එපා කියලකේ මෝහය. බයන් අගතියට යන්න මෝහ ඊළඟ කාරණාව. බයන් අගතියට යන්න එපා. නිමටය දැක්කාම එලුවත් අන්දෙක නැත්තන් රැවුල හරි පානවා කියනවවා ඒත් ඇති නිමටට එලුවගේ රැවුලත් ඇති පාපස්සටයන්න. හා හාරාල හම එලුරාල හමි මං ඔය විහිළුවක් නෙ කරේ ම පැත්තකට එන්නන් කියලා පැත්තකට. කතාවට කියනවා ගහන්න ගහන්න වදින මිනිහත් මෝඩයා වඳඳ ගහන්න මිනිහත් මෝඩය කියලා. ගහන්න ගහන්න වදින පිරිසක්තම අපි බොහෝදුරට දකින්නේ. නැගිටින්න. ඇයි බයවෙන්නේ. බයවෙන්න ඕන මිනිස්සු මොනවටද. පව් කරන්න. වැරදි කරන්න බයවෙන්න. හැබැ අද කිසිම විලිලැජ්ජාවක්ත් බයක්ත් නෑ පවු කරන්න. පහුණු ඇදිරි ීති කාල ඉවරවෙලා මත් පැන් හැල් ඇරයා විතරයි මොකද දිග පෝලිමක් නිකමටවත් හිතුවද මව නිවස්සල මුලින් පෙන්නයි. මගේ පින්තූරේ පත්තරේ මුල් පිටුවේ යයි ඒව මොනුවත් වැඩක්නේ ඇයි ලැජ් ජහිතුනද බහිතුනද නෑ. ඔය දෙකම පැත්තකින් තිබ්බා මොනවටද. අනවශ්‍ය දෙයක් කරන්න. වැරදි දෙයක් කරන්න. හුඟාත් මිනිස්සු අද හරි දේවල් කරන්න බයයි. පන්සල් එන්න බයයි. හාම්දුරන්ට කතා කරන්න බයයි. දන් දෙන්න බයයි බුදුන්ග දෙන්න බයයි. පොට සිල්ගන්න බයයි. මිනිසුමනු හරි කියැයි මෙච්චර කල්ලෝ ඉදල ඉඳලා දැම්පටන් ගත්ත පන්සල්ලයන් ඔන්න පන්සලත් තිවරයි. හොම කියයි කියලා බයයි. කිව්වට මක් වෙනවාද. තමන් කරන්නේ හරි දෙයක් නම් ඒ දේ කරන්න බයවෙන්න එපා. තමන් රජේට වේවා. එම නැත්තං වෙන ඕනම දේකට වේවා. යකඋපේතයන්ට වේවා. නොපැෙනෙන බලවේගවලට වේවා. ඕනවට වඩා බයවෙන්න එපා. එතකොට පැවැත්මක් නෑ. අගතියට යනව කියන්න පැවැත්මක් නෑ කියන. ඊළඟට මෝහය මෝඩකමෙන් අගතියට යන්න එපා. මෝඩකම කියල බුදු හාමුදුරුව පැහැදිලි කළේ කර්මය කර්මඵලය පිළිබඳ විශ්වාසයක් නැතිකම. මෙලවක් නෑ පරලවක් නෑ කියල ශවාසයක් නැතිකම. එවගේම දන්දුන්නට පින් සිද්ධ වෙන්නේ කියල විශ්වාසයක් නැතිකම. ඒවගේම තමයි ලොකුම මෝඩකම මම උගතා කියල හිතාගෙනන්නක්. මම ජගතා මම දන්නවා මම උගතා මන් තරන් දන්න කෙනෙක් මේ ලෝකේ තවත් නෑ මයි හැමදේම දන්නේ. මගෙනවයි හැම කෙනෙක් හැම දෙයක් මහන්න්න ඕනේ මං කියනදේ තමයි හරි මංකරන දේ තමයි හරි කියල හිතාගෙන ඉන්න. මෝඩ පණ්ඩිතව මේ ලෝකේ මේ රටේ ඕන තරන්ගඉන්නවා ගම් ගොඩල්ලොට ඕන තරංඉන්නවා. අපිට අදාලන අපිට වැදගත් වෙන්නේ මොකක්ද මෙන්න මේ කියන හතර අගතියෙන්. චන්දය දේශය බය මෝහය කියන සතර අගතියෙන් අගතියට කෙලවරට පත් නොවී තමන් හැදෙන එක. ගංගොඩොෝල්ලොල මිනිස්සු ඉන්නවා. ප්‍රටේලෝක මිනිස්සු ඉන්න මේ සතර අගතියෙන්ම පරතරට ගියපු කෙලවරට ගපු මිනිසු ඕන රංඟගන්නවා. අපිට අදාලනය. අපිට වැදගත් මම පිබඳව. එනිසා මම චන්දයෙන් දවේශයෙන්, බයෙන් මෝහයෙන් අගතියට කෙලවරට පරතරට යන්නේ නැතුව. ජීවිතයට ඕන, චන්දය කැමැත්ත ඕන ජීවිතයට එ වගේ දවේශය කියන එකත් ජීවිතයට ඕන වෙනවා. නැත්තමටත් නැ පැවැත්මට ඕන බුදුහාදුරුව බණකිවේ පවතින ලෝකයකට. පවතින්නට ඕනේ හැබැයි නවතින්ට ඕන්නේ. එවගේම දදේශය බය මෝහය මේ කියන, අ අගතියෙන් අගතියට කෙලවරට පත් නොවී තමන්ගේ ජීවිතය තුලනාත්මක ජීවිතයක් බවට පත් කරගන්න බැලන්ස්ලි ලියුලිහුඩ් කියල සඳහන් කළ තුලනාාත්මක ජීවිතය. මෙන්න මේ කියන තුලනාත්මක ජීවිතය තු ඔබ අගතියට පත් නොවනොත් මේ කාරණා හතරින් ඔබේ මෙලවය හපත් මෙලව සාර්ථකයි. ඔබේ මෙලවසාර්ථකයි කියලා කියන්නේ ඔබේ පරලව අතිශයින්ම සාර්ථකයි. එනිසා මෙලවත් පරලවත් සාර්ථක වෙන්න සතර අගතයෙන් තොර පුද්ගලේ හැටියට ජීවත්වෙන්න්න. සියලුදානයන්ට වඩා උතුම් දානය ධර්මය දන්දීම සිද්ධ කරලා. එක්්‍රැස් කරගත්තාව මේ සියලුකන්නේ ශක්තිය ධර්මදේශනාවේ මූලික දායකත්වය අනුන් ක්‍රහයි දක්වන සුපින්නතුන්ගේ යහපත් බලාපොරොත්තු ප්‍රර්ථනාවන් ඉෂ්ට සිද්ධවීම පිණිසත් අපි සෑමසිලු දෙනාගෙමත් දෙවියන් සහිත ලෝකයාග නිවන් පිණිස. මේ පින හේතුවේවා වාසනාවේවා කියල ප්‍රාත්තනා කරගමු. හැමෝටම තෙරුවන් සරණේ.. මීට වසර තුනකට පෙර පරලෝ සැපත් WM සුදු මැනිකා නැන්තාටත් WMමස් අබේරත්න පියාටත්, පලු සැපත් සියලු මඥාතීන්ටත් මේ පිං බලයෙන් උතුම් වූ නිවනින් සැනසීම ලැපේවා. දැනට සුජීවත්ව සිටින මැනිවරුන් දෙපලටත් සහෝත සහෝදරියන් සහ දෝතරුවන්ටත් ධර්මදේශනාව සඳහා සහභාගී වූ ස්වාමීන් වහන්සේටත් මේසන් හාදායකත්වේ දැරු සේලු මතිනාතත් මේ පින් බලෙන් උතුම් වූ නිවනින් සැනසීම ලැබීමට මේ පිං හේතුවාසනාවේවා.